ඇත්තටම දළදා වහන්සේගේ අනුරුවක්ම මෙහිදිවෙනවද. දළදා වහන්සේ වඩින බව ඔබතුමා ප්‍රකාශ කරලා තියෙනවල. එ බෝධිසත්ව ගුණෝපේත කියන එක ප්‍රධානය කරනවා සිංක දෙගල දළදා හා මුදුරුවුවත් සෝමාමති මහාපු්‍ය භූමේ වැඩන් දළදාහාමුදුරුව අවුගේ දවස්සල අන්දොල්නාත්මක තැබය දකට ලක්වෙච්ච කාරණයක් වුණ පොතුහැරෙන් බෝධිසත්ව චරිතයක් බිහි වෙනවා ඒවත් නැත්නම් දළදා වහන්සේගේ අනුරුවක් සහිත දළදා මන්දරයක් ඉදීමින් පවතිනවා එයට දළදා වහන්සේ වඩිනවා කියන තර්කයක් තුළ ඔබ නිරන්තරයෙන්ම විවිධ අදහස් ප්‍රකාශ කලා හැයිහි සත්්‍යය සොයාගෙන තමයි සිහලේවෙන්ම් මාධ්‍ය ජාල හටයට අදපි එම ස්ථානයටාවේ ඒ තමයි පොතුහැර ජානක චන්ද්‍ර සේනාධිපති තරුණ බෞද්ධ පරිශ්‍රය මේ තරුණ බෞද්ධ පරිශ්‍රයේ තමයි අපි අදරැඳී ඉන්නේ. අපිතක එකතු වෙනවා මෙහි නිර්මාර්තුමාන් එමත් නැත්නම් පහුගේ දවස්සල මාර්්ටුකාවිච්ච චරිතය. මම මුලින් කියියපු කරුණු කාරණා ඔබතුමා ප්‍රකාශ කරන තියනව. තෙරවන්සරණයි සහල F මාධ්‍යජාලයට බොහෝමත්ම කාරුණක ඉස්තුුතිය ප්‍රකාශ කරනවා ඒගේ බුතුමාලට තුළුවන්ගේ ආසිර්වාදය ලැබේවා කියල ප්‍රාර්ථනා කරන බුතුමාලාගේ සේවේයටක් ඒ ආකාරයෙක්මම ප්‍රාර්ථනාව කරන. සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ අනන්තව බුදු ගුණයන් වලට නමස්කාර කරමින් බොතුමා හපු පළමේනිමි ප්‍රශ්නය තමයි පොතුහැරින් බෝසතානන් කෙනෙක් බිහිවෙන බව තමයි සඳහන් වනා කියලා සඳහන් කලේ. ඒදී ම සඳහන් කළ යුතු වැදගත්ම කාරණය තමයි මේ බෝසතානෝ කියන වචනය හාාවිච්චි කරන්නේ නොයිකුත් ම අධ්‍යදාාල් සමාජම අධ්‍යිදාාලින්. නමුත් මෙහි බෝධිසත්ව ගුණෝපේත කියන ඒ උතුම් වූ ගුණට ගරු කරමින් මට ලැබෙනවා සන්නසක් උතුම්ම ගෞරවනීය චෛනායක මහාසංගරත්න තයිනායක මහාසංගරත්නය මැතුතුමලි මේක මට නිකම් ප්‍රධානය කරන්නන්නේ නැහැ. මේක ප්‍රධානය කරන්නේ විශාල සමාජ මෙහෙවරක් කරපු හම. ඒ වෙනකොට චෛත්‍යය පමණක් එකසිය පනස් තුනක් චෛත්‍යය පමණක් එකසිය පනස් තුනක් ශාසනයට ම පූජා කරලා තිබුණා. එතකොට චෛත්‍යය එකසිය පණස් තුුණා මේ මහා බුද්ධ ශාසනයට මා කල්්‍යාන මිත්‍රින් සමඟ සාධ පූජා කරන්නට යෙදුුණා. ඒ එදුන අවස්සාාවක මේ පිළිබඳව ත්‍රයිනිිකායක මහා සංගරත්නය දැනගෙන මට තිස්සමහාරාමේ මහා පංකමක් දවසේ අග්ගමහා පණ්ඩිත අපේ කොටුකොට දම්මාවන්ස මහාවිධාන නාය ස්තිපන ස්වාමීන් වහන්සේ මහනායක හාමුදුරුවන් වහන්සේ මට බෝධිසත්ව ගුණෝපේත කියන එක ප්‍රධානය කරනවා ඔබතුමානට මේ පැහැදිලිියෝ පේනවද දන්න එවගේ ත්‍රයිනිකායක මහාසංගලත්වය සන්නස්පත්‍රයේ අස්සන් කරලා මට ප්‍රධනය කරනු ලබනවා බෝධිසත්ව කියන බෝධි සත්ව ගුණෝ පේත කියන නාම සන්නස. ඒ නිසා කවුරුන්හොම එක වැරදි ආකාරයට උපකල්පනය කරාද කියන එක මමදන්නන්නේ නහැ. නත් ඒ විදියට තමයි මට උත්තරීතර ගෞරෝනාමේ ලැබෙන්න්න. එතකොට ඔබතුමා සඳහන් කරන විදිහට දෙදා ස්දාාහත්තේ දෙවැනි මාස විසි පස්සෙනිදා. තමයි ඔබතුමාට බෝධිසත්ව ගුණුවෝපේත කියන මේ නාමය සන්නක් සන්නස් පත්‍රයකින් ලැබෙන්නේ. හැබැයි ඔබතුමාට යම්සි එල්ලවීමක් මතවාදයක් ගොඩ නැගෙනවා බෝධිසත්ව කියන නාමය ඔබතුමා ආරුඩ කරගඩ උත්සහයක් දරනවා කියලා එහම උත්සාහ යක්තිේ නොවද. එහෙම නෑමැතිතුමනි මොකොද මමයි චෛත්‍යය හමඩක් විතරක්න මේ තවත් බේරවිහාරාංග සහ බෝධි පූජා පවත්වමින් නිහඩව. එ වෙනකොට ටීබක පත්තරයක යම්කිසි මාධ්‍යයක් කරහා අපි අපේ මේ පින්කම් පිළිබඳව දැනුවත් කරේ නැහැ. ඒ නිසා ඒ නම්ම ආරූඩ කරගන්නත් වාං උත්සාහයක් දැරුවේ නැහැ. එකට හේතුපාදකේ අරවිදියට චෛත්‍යය එකසිය පනස් තුනක්. අයිතිය පමණ පූජා කරන කනොත්. ඒ පිළිබඳ ආරෝඩ ඇත්වයක් තිබුණන නොයකුත් මිනිසු ඇජිරා ගන්න නොයකුත් අදවි පාන්ත්‍රාවට අපිට අයිදුම් පද්දාන්න තිබ නේද. ඕ ඔබට දැම් පැහැදිලි. ඔබතුමාට ගෞරම නාමයක් හැටියට රැදිච්ච මේ තනතුර යම්කිසි කොටසක් ඔබ පවිච්චි කරා හැර ඔබ කිසිසේත්ම උසාහයක් දරන්න පාරමිතා පපුරණ බෝධිත්ව ගුණෝපේ චරිතයක් බවට පත්වයන්න කියෙන. වැැටහන රැබන ඔබට තවත් එක්තරා හිතතුළ චකිතයක් ඇතිවෙන කාරණයක් තමයි දළදා වහන්සේගේ ආකතුෘතියක්. හෙමත් නැත්තං අලුත් දලදා මන්දිරයක් මේ ප්‍රදේශයේ ඉදිීවෙනවා. ඇයි බලධාරින් නිහඬවයින්නේ. ඇයි බලධාරින් මේ සඳහා කටයුතු කරන්න නැත්ති කියන කාරණය. ඇත්තටම දළදා වහන්සේගේ. අනුරුවක්ම හිදි වෙන මද දළදා වහන්සේ වඩින බව ඔබතුමා ප්‍රකාශ කරලා තියෙනවද. ඇත්තටම මෙහි දළදා මාලිගාවක අනුරුවක් ඉදි වෙනවා. එකැන්නේ සෙකඩගල උතුන්ම දළදා වහන්සේ වැඩ ඉන්නවා ඒවගේම සෝමාාවය මහාසයේ දළදා හාමුදුරු වැඩඉන්නවා. ඒත් එක්කම අපි ඕනෑවෙලා විවාහාර භාසාවි පාවිච්චි කරන්නේ දළදා මාලිගාවක් දිට යදනකොට අනුරුව කියලා එත මෙතන කිසිසේ දළදා මාලිගාවක් හැදුව නැහැ ඒ දළදා මාලිගාවේ අනුරුවක් රූපය සමාන එකක් අපි හදන්නට යදුනා ඒ යෙදුනේ ලෝතුරා බුද්ධාදී මහාගුණ උත්තවයණන් වහන්සේගේ අනන්ත අප පිරිිමිත මහාගුණඇති බුද්ධ ප්‍රතිමා වහන්සේලා හිටිපිළිම වහන්සේලා ඇන පිළිම වහන්සේලා අටවිසි බුදු පොටි සීපාදපත් මේ සාරිපුත්ත මොගගල්ලාන මහරහතන් වහන්සේලා චෛත්‍යය අදීබසියෙන් සෑම දෙයක්ම එකම මාලිගාාවක් තුල බුද්ධ මාලිගාවක් තුළ පිහිටු වන්නට උත්සාහ කලා ඒ ඇර මා කිසිසේත් කොහම අවස්සාාවකොත් සිංකඩගල දළදා හා මුදුරුවත් ෝමාාවතී මහාපුුණ්‍ය භූමේ වැඩඉන්න දළදහාමුදුරුවත් කිසිසේත් වඩීවා කියලා පඩින්ට මෙිේ හදන්න කියලවත් එම යම් ප්‍රකාශයක් කිසිසේ සිද්ධ කරලන. එතකොට ඔබතුමා මේ සඳහන් කරන නාකාරයට මේ මතය කොහින්ද මේ ජනත අතරට ගී. මම හිතන්න මහත්තේ සමාජ මාධ්‍ය තුළින් දැන්කාල දැන්තියෙන සමාජ මාධ්‍යය. කිසිම දෙයක් සමහර වෙලා සමහරය භගකීමෙන් සිදු කරනවා. සමහර ආයතන භගකීමකින් තොරව කටයුතු කරනවා. තේ අය මේකේ රූපේ දැක්කහම මේවාගේ විශාල මංගිතන්නේ මුදල්ලිපීමේ ජාවාරමක් තියෙනවා මේ සමාජ මාධ්‍ය තුළ. ඇතිේ එනිසා මේක ඉස්මතු කරගන අපේ ශාමෝපාලයේ මහෝපාද්‍යය මහනායක හාමුදුරන් වහසේලට ම වැදන මස්කාර කරනවා උන්වහන්සේලාට වැරදි චිත්‍රයක් ලබල දෙෙන්ට මේ සමාජ මාධ්‍යිය විසින් සිද්ධ කරුු ලැබවා. ඉතින් ඒක පිළිබඳව දැනගත්තේ ගරු ශ්‍රී ලංකා ප්‍රජාචාන්ත්‍රිකවාදී සමාජවාදී ජනරදයේ අතිකරු ජනාධිපතිතුමාට මහෝපාද්‍ය මහනායක හාමුදුරුවන් වහන්සේලා. දළදා මාලිගාව භාරව අපේ පින්වත් දියවඩන නිලමේතුමත් අස්සනිින් සහිතු ලිපියක් යොමු කරාට පස්සේ. එතකොට තමයි වන් දැනගත්තේ මේවාගේ විශාල අහානියක් අපේ චීතිනාාවට සිද්ධ කරල තියම්. හොඳයි ලංකාවේ එහෙමත් නැත්තම් ලෝක රටවන් අතර හමනත්ම් ආගමක ස්ථාන අතර ඉදිවන එකම හෙමත් නත්ම් දළදා වහසේ හෝ ඒවා හෙමත් නැත්තම් සමාධි පිළිම වහන්සේ නමකගේ අවුකන පිළිම වහන්සේ නමකගේ ඉදිවන එකම අනුරුව ඉදිවෙන්නේ මේ භූමී නෙමේ නේද ඕ මැත්තුමන ඔබතුමාගේ ප්‍රශ්නයට අපේ ගත්තොත් එහෙම මේ දලදා අනුරුවක් මයියංගනය පුදභූමිය තියෙනා ඒවගේම ආනමඩුව පුදභූමිය තිබෙන විදිහයටම තියෙනවා ගැන සංකඩගල දලදාමාලි ාවට සමානවමෙනසත් මැතුව. ඉතිං මම මෙකෙ ම අදහස් දක්වන්නේ මේ අනුරුවක් බුද්ධ ප්‍රතිමා වහන්සේ ලාගේ අනුරුවක් ජෛස්ශ්‍රරිමා බෝ සමිදුන් වහන්සගේ අනුරුවක් එතකොට තවත් තැනක අනුරුවක් හැදීම වරදක් විදියට මා දැක්කේ නැති නිසා තමයි මම මේ උතුම්මූ සංකල්පය ්‍රියාත්ම කරන්න මට සමාවෙන්න එතකොට දැන් ඉන්දියාවෙන් තමයි මතයක් යනවා මොන මත තිබත් බුදුන් වහන්සේගේ ජන්ම භූමිය. හැබැයි පුංචි දමදික් ලංකාවවෙ යනවා අනිවා පුංචි දමදිවක් ලංකාව යනවා හැබැයි ඉහෙනම් පලවිනිට මි පටන්ගඩ ඕන යම්කිසි මාධ්‍යජාලා හරහා ඒ සඳහත් හැබැයි. මෙතැන්ට වැඩියෙන්ම පහර ගහණ්ඩ ගත්තේ. ඔබ මිනිස්සුන්ගේ සවාහසක් ලෙඩ්ඩුන්ගේ රෝග සුවපත් කරන්න ජනතාව මෙතන්ට පෙළගැහිලා ආපු නිසානේද. ඇතර මොව්. මොක ඒකට හේතු පාදක වෙලා තියෙන්නේ. අපි මෙතර ඇත්තටම සත්‍ය වසයෙන්ම බුදුදහම නිර්මල විදිහයටටම කියලද නවා. ඒක අන්න අනිත්‍යං වල කියලදන්නේ නැහැේරක නිබ මවක කියන්න ගෞරුණනේ මහා සංගරත්න්නේයේ. ඒ කටයුත්ත මහාමුර දේවතාවන් වහස හැට සිද්ධ කරනවා. මෙතන අපි කායික සහ මානසික වසයෙන් දෙපාර්සවයම සෝපත් කරනා ඒකට හේතුමාාදගේ තමයි ලොතුරා භාග්‍යපත් බුදුරජාණන් වහන්සේගේ අනන්ත අපිටිමිත බුදුගුණයි මේ සච්ඡායනා කරන. එතෝට සයන සුරාදට සාමාන්‍යයෙන් ඇතිතුමන හදදාහක් විතර මේ බෝධි පූජාට උදේට සම්බන්ධ වෙනවා. එතෝට පෝයේ දවසට අඩුම්මසෙන් හයහත්දහක් මේ පුන්නබූමේ සිල් ගන්නවා. ගෞරෝණීය මහා ගුවන් විදුලි එවගේම රූපෝවාහිනේ විචිත්‍ර ධර්මදේශක යානන් වහන්සේලා. පස්සමකට බ වඩිනව පොයි දවසට පිතරක්. එතකොට ඒ අපේ තරුණ බෞද්ධ සංගමය කර සංගමයයක් තියෙනවා ඒ සංගමය තුළි විශාල ධර්ම ප්‍රචාරයක් මේ ස්ථානයේ සිදු කරනවා. ඒත් එකම මම සඳහන් කරාබතුමාට කායික සහ මානසික වසයෙන් රෝගීන් මෙතන සූපත්වනෝ කල. එකට හේතුපාදගේ තමයි අපි ලොතුරා බුදුරජාණන් වහන්සේගේ බුදුගුණ සජ්ජායනා කරනව වගේම ඔවුන් කායික වසයනොත් ඔවු මානසික වසයනොත් පෙලා තිබෙන පීඩාවන් ධර්මය තුළින්ම යම්කිසි භාවනාමය කටයුත්ත් තුළින් ඒඇගේ මනස සංසුම් කරනවා. ඒක එක. අනිත්කාරණාව තමයි ඔවුන්ට මෙතිවෙන අවිනිශ්චිත භාවේ නැත්තං අනිත්‍ය ස්ුභාවය අපි අඳුල්ලා දෙනවා. රෝගයක්කාපු හම අපි රෝගයා අට කියනවා. බුදුරජාණන් වහන්සේටත් කොන්ද කැක්කුම හැදුක් බුදුරජාණන් වහන්සේටත් කකුලේ තුවාල් සිද්ධ වුණ උබතුමාලට විතරක් නිමීමේක. නිසා අපිට යම් යම සවල්දි මේවට මූුණදෙන්ට සිද්ධ වෙනම ක අපි ධර්මය පැත්තෙන් ඔවුන්ව දැනුවත් කරනවා. ඔබතුමා සඳහන් කරන ආකාරයට මේ ස්ථානයට පැමිණෙන්නේ එහමත්තැත්නම් ඔබතුමාගින් සහනය පතන්නේ ආශිරවාදය පතන්නේ කායික සහ මානිසික වශයෙන් පීඩාවට පත්වෙච්ච ජනතාවක්. හැබැයි ඔහුන්ට ඔබ ඉශිවරයෙක්. ඔබතුමා කොහොමද ඔහුන්ට ඒ ඉශිවරකම හෙමනත්නම් ඒ හෙදකම සිද්ධ කොරන්නේ. ඕෆිල්වත් මහත්මය නන මම මට අවුරුදු මහිත විසි නමයක් තිහක් විතර වගේ මේ බෝධි පූජා සංකල්පය ආරම්භ කරලා දැනට බෝධිපූජ මංහිතන්නේ දවසකටා අපේ උදේට එකක් තියනවා රාත්‍රීට එකක් තියෙනවා. එත වට බෝධි පූජා දෙකගාන බැලුවත් දවස්තුන්සිය හයටට පහම තියෙනවා. ඊළඟට අවුරුදු තිහක් යනකොට බෝධි පූජා පාලුස් සහ ඉක්මෝල තියල තියනවා. එක පැත්තක අධ්‍යාත්මික මහාශක්තියා තව පැත්තකින් වේර විහාරාංග විතරක් එද්දහස් දෙසීයකට වඩා මේ සාාසලට පූච කරලා තියෙන. තව පැත්තකින් චෛත්‍යය පමණක් එකසි හැටක කොත්වහන්සේ පළන්වෙල පූච කලතිෙන. තව පැත්තකින් අප තඹ දොයිතුවක් හොයන්න නැතු නිර්යිව නිර්බයිව මම මේ ලෝකිටම ප්‍රකාශ කර න මචින ඇත්තමයි මම කිසියම් රෝගියක් සුව පත් කරලා. තඹ දොයිතුවක් අරගෙන තියෙනවන. ඕන කෙරකට කියන්න පුළුවන්. හැබැයි ම ස්තඹ දොයිතුවක් වත් අරගෙන නෑ. ඒක ඕ කියන වචනෙන් කාටවත් ප්‍රකාශ කරන්න බෑ. එතකොට බුදුරජාණන් වන්සේගේ ධර්මය. අපිට ජීවත්වෙන්ට දුනු දෙයක් නමී. ඒ තතාගතයන් වන්සේ අපිට මේ ධර්මය කියෙලා දුන්ම සංසාර ගමන තියෙන භයානකගමින් මි දෙට්ට. දොට කාමභෝගී සපසම්පත්හොයන්ට නම මේ ධර්මය අපිට දීලතියන්නේ. ඒ සතාගතයන් වහන්සේගේ ධර්මය අපි ආපිට ආවොත්තය ම කායිකසා මානසික ලෝක ශ්‍රේස්තුනම් වෛද්‍ය පර තමයි බුදුරජාණන් වහන්සේ. ඒ බුදුරජාණන් වහන්සේ අපි උදාහරණයක් ගත්තවොත් අප වහත් මෙයනෙනි හිසාගෝතම ඉට දෙන්නේ මානසිකසුවයා නොමලගේකින් අබයටයක් හරන් එන්න කියන කතාවෙද තියෙන්නේ මේ අනිත්්‍ය සුභාව තේරුම් අරගෙන යතා ධර්මය තේරුම් ගැනීම ඊළඟට ස්කායික සුවපත්භාවේ අපි ගත්තොත් පූතිගස්ස තෙරුන් වහන්සේට එතකොට ඒ වගේ ලෝත්‍ර බුදුපියාන් ගිලුණු උපස්සාන කරන එත බුදුජාණන්ේ දේශක නො ගිල පස්සාාන කිරීම මහ එන ජීවමාන බුදුරජාණන් වහන්සේ රඋපස්ථාන කළ හා සමානයි කියලා එතට අපි මෙතන කරන්නේ ඒ භාග්‍යපතුන් වහන්සේගේ අනන්ත ගුණ මෙනෙහි කරලා වගේ මහත්ම ම මෙතන සඳහන් කර ඕන මගේ මේ තියෙන ඇත්ත සත්‍ය කතාව ඒ තමයි මම බටහිර වෛ්‍යවරයෙකුත් නෙමි මම ඒ වගේම ආවුරේද වෛ්‍යවරයෙකුත් නෙබි මගේ මේ ඇතුළවෙන් ස්ථානයේ නාමුපුූරුවක් සඳහන් කරල තියනවා ඒ දෙකම නිමයි මා බුදුගුණ පමණ කියන්න කියලා දර බුදුරජාණන් වහන්සේගේ පිරිත් තෙල්ටික මිනිස්සුන්ට ගාලා ගේ බදුරජාණන්හන්සේගේ පිරිත් වතුරු ට එකක් මිනිස්සුන්ටදල පිරිත් පැන්ටිකක්. ඒ වගේ දෙයක් තමයි මෙතර සිද්ධ වෙන්නේ ඒත් එක්ම අපි විශ්වධාතුයේ අපේ සමහර වෙලාවට අපිට නොපෙනෙන විශ්වසක්තියක් අපි තුොළ ගොඩ නැගෙනද. ඔබතුමා වුනත් එක දිගටම එකමදේ සිද්ධකරද්දි. එකමදේ සිද්ධකරද්දිී ඒ විස්්ව ශක්තියක් බදුමාටත් ගොඩනැගෙන කාටත්තෙහමයි. ඒක මටවිතරක් නෙමි හැම කෙනාටම එකම ඒ සක්ති බුදුගුණ ම පැෑහතරක් සත්ජායනා කරනවා. එතකොට ඒ ආධ්‍යාත්මික බලය යම්කිසිි ජයකින් අ රෝගී අට සිතක් සල්සන්ට ලොකු සක්තියක් වෙන්ට තිබ විඩ තිබෙන ඉතින් ඒක සස්ුදස්සේ ම අපට පැහැදිලි වෙනවා සමහරරෝගී ආපු හම අපි ඔවුන්ට සමාල්ලාටේ තෙල් ටිකක් එහෙමඟ හපුවාම ඒ අ කියෙන මහත්මයා දැන් හොදයි හොක හැබැයි කොයි අවස්සාාවකක් මම සඳහන් කරලන්න හැ මේ කඳට බෙහෙදදෙන් කඳට බෙහෙත් දෙන්න අනිවාරය අෛදිවර පියතු කතට බෙත් දෙෙන් එක යන බොන්්ඩ බෙදෙන් ගිලිින්ට තිවර්ග දෙෙන් ගුලිවර්ගදින් හවදාවත් එහෙම කරලන්න ඉග මේ ලෝක සත්වයම තිතෙන්ටෙනවා දහස්ගාන තේයායගෙන් හන්න පුළුවන්. එතිේ ඒක තමයි මන් දකින විදියට මම දන්නේ නැහැ දැ සමහර විශාල මට මඩගහල තිබුලා මෝට මහා විශ්ව සක්තියක් තියෙනවනම් මහා විශ්ව බලයක් තියෙනවනම් මේ අපි දැන් මේ සමාජ වෙෙබ්බඩවෙලි මඩගහනව කෝ එහෙමනම් එතුමා මේ බලේ පාවිච්චි කරනවා කියන ංකල්පයක් ගොඩන ල බන ම දක් යම් යමත්සාධ මංක හැමලින් බලන්නේ නැහැ සමහරයිමල්ලකට ගැල පෙන්න්න නම්.ඒ පෙෙනෙන අමස්සාවි මම කියන්නේ ලෝතුරා බුදුරජාණන් වහසේ තරම් බලයක්ති විච්චිගෙනෙක් ලෝගෙන හැ මේ ත්‍රීශහසී ලෝකධාත්වෙන. තතාගතයනන් වහන්සේට දේවදත්ත ගල පෙරලන් ඉස්සල්ලා අධිෂ්ඨාන කරන්නති බම මේ ගල උත්සන්ඩ පෙරුවෙන්ද. එහෙම බුද්ධනිියයි ධර්මයක් නැහැ. චිංචමානවිිකාව ධරමීටයේ බැඳ ගෙන සම්මා සම්බුදුරජාණන් වන් ස්සර හටේනවා. සතරරම් මහද දෙවරු බුදුරජාණ වන්සේ ටාදර්ය යසීීමමිතයි. වීත තන්නීත මෝහතීන අ දෙවරු. එද ඇවිල්ල දෙවරු සඳහන් කලා ස්වාමී නි භා්‍යවතුන් වහන්ස මේ ඔබහන්සේට මේ අපහස කරන්ටෙන අපි මොකක්ද කළ යුත්ත එක. බුදුරජාණ වහන්සේ සඳහන් කළේ වෛරම් බයිරය සංසිේලෙනන හැ. පචිච්්‍ර මානිපිකා ධර්මිටය බැඳගන ආවද. මම සංසාරයක් අකුසලයක්. ඔයා දෙන්නේ. එක උන්වහන්සේ මහා කාරුණිකයන් වහසේ ඒ උහුලා ගත්තා නම්. අපිට උන්වහන්සේගේ ශ්‍රීපාද පත්මයට පැහගෙන දුවිල්ලක්ොත් තරන්න නෑ මහත්තයා උන්හන්සේගේ බලත්තික්කයට සිරිපතුරට පැගෙන දුවිල්ලක්ව තර නෑ නමුත් බුදුරජාණන් වන්සේට මිනිීමමනුන් චෝදනාව කුතාව. එමකක්ද සුන්දරි පරිබ්‍රාජිකව ජේතපනා රාමි මරලා මල්ගොඩිඉහංගලා උන්වහන්සේට චෝදනා කළා මේ කාන්තාවක් මර ලහංගලා කියලා. මට එවන් දෙයක් වුණේ නෑම මැතිතුමනි. එනිසා බලේ පාවිච්චි නොකලාකයට අයට අපිට කියන්නට තියන්නේ මේ සම්මා සම්බුදුරජන් වහන්සේගේ බලේ කවදාවත් මේ හිංසාවාදී වෙනුවෙන් පාවිච්චි කරන්ට හොතනක වත්නෑ. හැමතැනකම තින්නම් නිස්සාවාදී. ඒසා මට කිසිසෙත්තේ යට විසිම චෝදනාවක් එල්ල කරන්නව ඔවුන් නිවැරදි කරන්න මට ඔවුන්ට හිංසා කරන්න කළ කාටවත් අනකරන්නවා මට එහෙම කිසිම වූමනාව . ඔබතුමා සඳහන් කරන ආකාරයට ඔබතුමා කරන්නේ පීඩාවට පත්වෙලා ඉන්න ජනතාවට ඉශිවරයෙක් හැටියට කරන්න පුළුවන් විශ්ව ශක්තියේ උත්සාහය තුළ. ක්තිය බොඩනැගීම තුළ හුගේ හිත් සසනක. හැබැයි යම් කෙනෙකුට කියන්න පුළුවන් බුදුන් වහන්සේගේ ධර්මය මුවාවන් දේවරූප ටිකක් හදාගෙන වෙනත් දෙයක් කරනවා කියලා මෙතන් ටාප කෙනෙකුට කියන්න පුළුවන්. ඒ ගැන ඔබතුමාමකරද කියිය. ලොතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කලා මේ දේව සංකල්පය තුළ මහත්ම යනෙන මේ සංසාරයේ යනකොට මේ දෙවියන් උදව් කරනවා දෙව උදව කරන. සම්මා සම්දුරජන් වන්ස ස්‍රීමමුකයෙන් දේශනා කල තින දිවිය ලෝකහයක් ගැන. ඉසිම අවිවාධයක් නෑ දෙවියන් වැඩ ඉන්න බව්ට. එදර තථගතයන් වහන්සේගේ ධර්මය තුළින් මාදකින දෙයක් තමයි අපි තාම මේ සංසාර ගමන නිවන කරා යන ගමනක් අපිමේ යන්නේ. මේ යන ගමන තුළ අපිට හැලහැ පිම් බාදක ඇති වෙන්න පුළුවන්. ඒ ඇති වෙන අවස්සාවැලද ඒක පුත්තම් මනුරක්කා. එක උකින් අම්ම කෙනෙක් ඒ දරුව දිවිහිමී රකි නොවගේ. අපි පින්දෙන දෙවිවරු අපි පින්දෙන ඒ දෙවිවරු මේ ලෝකයේ මිනිස්සුන්ට මංගිතන ආරක්ෂාවක් දෙනවා තස්වායිභූතා නිසාමේත සබබේ මෙත්කංකරෝත මානුසයා පජාය දිවාචරත්තෝජ හරන්තියවල එකයන්නේ දිවාරාත්‍රියයේ රකින්නේ නොම පින්දෙන තැනත්තා මෙතනද අපි දේවෑ දැහිල්ලා කියන්නන්නේ නෑම හත්ය. දේව ඇදැහිල්ලා දේව යාත්ඥාව මෙතන තව ඔබදමයි කරුණුව එක කරවො කමන් නැද්ද දන්න. එකක්ම නන පෞද්ලික නැ සාත්‍රර පිළිගනින ම පෞද්ලික යන්ත්‍රන්ත්‍ර ගරුකම් පිළිගනිනෑ. මම පෞද්ජලිකව දේවාලුවෙන් සාතර පිගනිනෑ. මම පෞද්ලික වාසුවිදාව පළිගනින. මම පෞද්ජලිකව මගේ ජීවිතය කිසිම දවසක මේ අනවිෙන බන්ධන කොඩිනිකින් දවල් පිළිගන්න. මගේ පෞද්ජලික ජීවිතයදී මම කිසියම් විිදිහකින් නත්ති මේ සරණ අඥම් බුද්ධෝ මේ සරණංවර නත්ති මේ සරණං අඥන් දම්බෝ මේ සරනංවර නත්ති මේ සරණං අ්ඥන් සංගෝම මේ සරණංවරා. මෙන්න මේ සරණ යන කෙනෙක් ඇටියට තමයි ගන දේව සංකල්පය අපි කරන්නේ දෙවියන්ට ලෝතුරා බුදුරජාණන් වහන්සේ බන්ධනා කල්ලා. පින්දනය එකත පයි අපි සිදු කරනු ලබන්න. හොදයි අවසන් වශයෙන්. මේ දළදා වහන්සේගේ ආකෘතියක් හදමින් ඔබ මිලමුදල් රත්තරන් කෝටි තුන්දහකට ආසන්න මුදලක් එකතු කරන් ඉන්න බව මේ වෙනකොට සමාජයේ සමාජ මාධජාල හරා සැරිසරනෝ මෙහි සත්‍ය බවක්තිී නෝද. අතිකරු ජනාධිපති තුමා මේ පිළිබඳව බුද්ධියන්ස විමර්සනය එකකයක් මෙට එබෙනු ලැබවා ඒ තුමල්ලබසින් ඒ විමංසනය සිදු කරල මංහිතන දැන්සිට අනු නමයක් මවසන් හිතන හැටියට එතකොට අපිළඟ ඒම මුදල් තිබුණ නම්හත්මය අපි ළඟ වංචන කිවස් තිබුණ අනම් අද කොයිවාගේ තත්ත්වයකට අපි පත්වයිද ඒකා දෙවැනි කාරණාව මහත්්‍යය අද මේ දක්වා මේ මොහොත දක්වාම පොලිසියක වංචනික කටයුතුවලට පැමිණිණ ලක්නෑ ඒවගේ ස්ත්‍රී දූසන නොවෙකුත් මේ බුදුගුණ බලය රෝගීන් සෝපත් කරන්න කියලාම මැරුණයි කෙලව ඒම නැත්තම් මෙ තෙල් ගාලා අපිට මේවාගේ හිංසාවක් සිද්ද ුණයි කළව එම චෝදනාවක්කා මේතාක්වල් නෑ මේතාක්වල් නෑ ඒගරි සම් මම විශ්වාස කරන තනර අපි හැමදේකම නීතියන ආධිපත්ති නීතිය තමයිඒ පිළිබඳ මෙක් කරන්නේ. ඇතකොට හොරෙක්ද තක් අඩියෙදද එහම නැත්තං මො ස්්‍රීදූෂකයද මේ හැම දෙයක්මතිල්දු කරන්න නීතිය. එහෙම සිදුවීමක් නැත්ත. අපි එක පොහොමද පිළිගන්න. හොදයි ඔබතුමා සඳහන් කරන විදිහයට නීතියට ඔබතුමා වරදක් කරලානෑ න. එනිසා ඔබතුමා හැමදා උත්සහ කරේ අහිංසක. ජනතාව ගැහිංසක මිනිසුන්ගේ කායික මානිසික සුවය ගැත් දෙල්ද. ඒනිසා ඔබට යම්කිසි සතුරන් කණ්ඩායමක් එලිය හැදිලා පහර ගැහැම ප්‍රතිඵලයක් නේද අද මේ බුක්තිවිරන්නේ. ඇත්තට මහූ. මොකද මගේ පලබෙනීම සිදුවීම වෙෙන්නේ මම අුරදු ගණනාවක් මේ මට මහත්මයනේ මේ පින්කම් පවත්තන්න තනක් තිබුුණ නෑ. මම උපලවන්නා මේ හිනියාාරා මේ තමයි මේ පින්කම් පවත්ව වන්නේ. ඉතින් උන්වහන්සේලා මකින් ඉල්ලී මකරමාව මුළු පන්සල්ම හදනවා ඒ මුළු පන්සලේම හැම දෙයක්ක්ම හැක අංගෝපාම මේ මගේ කල්්‍යාන මිත්‍රර එකුතු කරන හදරනවා හදල් පූජ කරපහම උන්වාසල මට සඳහන් කරනවා මේමයි මෙතර ටික් අපිට තියෙන බණභාවනා කරන්න තින පරිසරය නිර්මාණ වෙන්ඉන්න හැ එකසා බුතුමාට හැකිද අපිට මේකට පිහිටක් වෙන්නක. එතෝටත් මම කරනද මේ ස්සානේ ගොඩ් ඩගාගන්නවා මේක මෙ දසි කරපු ඉඩමක් මේ ඉඩ මේ ඉඩං කැබැලිටිකක් අපිට අරගන දෙනවා ධානපතින් ටිකක්. එදේ ඒකේදී ගොඩනකා ගන්නවා. එති මමහිතන්නේ එතනමණින් වහන්සේලා අල්ලා ගන්නවා මේ යම්කිසි කූට උපක්‍රම සිදුකරන කොටසා. ඒ අරගෙන ඒ අයි සල්ලි වලට වූ මොනවට හෝ මොහරිවාර අප්‍රසාදයකට ම දන්න නහැ ඒයි යොමු කරගන. මඩ ව්‍යාපාරය ආරම්භ කරන හොඳයි දළදා වහන්සේ බෞද්ධයන්ගේ මුදුල් මල්කද දළදා වහන්සගේ අනුරුවක් ඔබතුමා නිර්මාණය කරනවා. හැබැ ඒ නිර්මාණය කරපු අනුරුව මෙ වන විට යම් යම් බලපෑම්මත ඔබතුම අයිවත් කරලාති නවා. ඇත්තට මෙවත් කරේ යම් කෙනෙකුට බලපෑමකට බයිද එහෙමත් නැත්තම් ඔබ සැබැහැ බෞද්ධය කැටේටද. පිවත් මහත්වැන්නේ එක කාලෝචිත ප්‍රස්සයක් තමත් හොද වටිනා පලස් දෙයක්. මොකද දළදා මාලිගාවක ඇති වෙන අනුරුවක් පිදිහට නිර්මාණය වනාහම සමාජ මාධ්‍යයතුලින් විශාල වැරදි ප්‍රචාරයා සිදුකරමින් පැවතුනා. එවෙලා රටේ සමහර බෞද්ධ ජනතාවගේ හාකල්පයක් ඇතිබෙන්ට පොළුවන් විශාල පීඩනයක්. දළදා හාමුදරුවන් වඩම් අන්ඩ මේගේ මිත්‍ය දෘෂ්ිකෙක් මෙම සිද්ධ කර හොම කියලා. ෝධනා පත්ත්‍රයක් මිනිස්ුවතර සමාජකත වන්න තිබුණා නමුත් මං ඊටත් වඩා අපේ මහෝපාද්‍යය මහනායක හාමුතුරුවන් වහන්සේලා ජනාධපිත්තුට ලිපියක් මගින් ඉල්ලිමක් කලා තිබුණ මෙම අනුරුවක් හදලතිය නොවෙන. මම කල්පනා කර උන්වහන්සේලාට ගරුත්තයක් වසේ උන්වහන්සේලාට ගරුත්ක මහාසංගරත්නයට ගරුත්තයක් වසිේ බෞද්ධයන්ට ගරුත්තයක් වසේ ඒ පත්තිරිප්පු ඒ දරදාමාලයාාවේ අනුරුවක් ඇයටට පේනවා රන සමාධිබුදු පළිමයක් කරතියලා ඒ ප්‍රශ්නය ඉතාම සානුකම්පිතව සමාජ අරගලයා බෞට පරිවර්තනය වෙන් නිලැතුව. බෞද්ධයන් අතර අරගලයක් බවට පරිවර්තනය වෙෙන් නැතුව ක්‍රියාත්ම කරන්න. ඒවගේම මගේ ප්‍රාර්ථන වක්තිීන මහත්තමං එක නොබියෝ මේ වෙලා වෙත්‍රකාශ කරනවා මිට ඉස්සද ත්‍ර කාශ කරලා තියෙනවා. මේ දළදා හාමුදුරුවන්වහන්සේලා දෙනම මේ මහා මාතෘභූමී වැඩයින්න. ට අමතරව තව සතට දළදා හාමුදුරන් වහන්සේලාග දෙනම පිට දේශවල දිවිලූ කොල වැඩයින්න පුළුවන්. අන්නේේ වැඩන්න මේ ධාතුන් වහන්සේලා මේ මහත්‍ර භූමියයට මේ බෙලාවේ වඩිද මනං කොච්චර හොඳද කියලා අපි ප්‍රාර්ථනා කරලා තියනම් සාධනාකද දීලා තියෙනවා එක අදහස් කරන්නේ අපේ මහත්මයා සංකඩගල ජාතුන් වහන්සේ ධන්තධාතුන් වහන්සේලා නෙම අපේ මාතෘු භූමියයට තවත් භාග්‍යවතුන් වහන්සේගේ ධාතුන් වහන්සේලා වඩිනවනං කොච්චරණන් සුන්දර්ද කියන එක. මේ සුන්දර රට තවත් සුන්දර වෙන. දැන් අපේ සාමෙන්න් වහන්සේලා රුවන් වැලි මහාසයගව මහා පින්කමක් කළ මේ උතු මාතෘභූමිය රහතන් වහන්සේ ලබිහි වේවා කියලා. ප්‍රාර්ථනා කලා. එති මමත් මේ මාතෘු භූමියයේ තවත්. දළදා හාමුතුර වන් වහන්සේලා. තව සර්වච්ච ධාතවන් වහන්සේලා මේ වඩීවා. එකතු වේවා. අපේ මත්‍රභූමිී තියෙන දී වන්නේමේ. තව අලුතෙන්දේවල් එකත වේවා කියලා ප්‍රාර්ථනා කරපු කෙනෙ. ආන්දෝල් නාත්මක ප්‍රකාශ තුළ ඔබ සත්‍ය වටහාගන්න ප්‍රමාධ වී ඇති. ඔබට දැන් හොඳට වැටහෙන් නැති. සැබැවින්ම පොතු හැරබිහිවන්නේ දළදා මාලිගාවක්ද. Q සැවි ම බිහි වෙන්නේ බෝධි සත්ව ගුණෝපත චරිතයක් ද කියලා තීරණ ඔබ අති සත්ය තේරුම් ගැනීම ඔබාතර සිහෙFFම් මාධ්‍ය ජාලෙන් අපි නිරතර ඔබ සමගයි.